ಬೀಮ್ ಹೆಲೋ ಸುವಿತಿನ್ ಔಷಧೀಯ ದೇವರ್ಗ ರಸ. දැන් ප්‍රධාන කතිකාව වෙලා තියෙන්නේ මේ මැති ඇමතිවරු අවභාවිතා කරලා තියෙනවා වාහන කියලා. අපි දැක්ක ගෝල් ෆේස් එකේ දාලා තියෙනවා. ඒ කියන්නේ ඔබතුමාලටද මේ? නෑ, ඒක සම්පූර්ණ බොරුවක්. මොකද ඔය තියෙන්නේ සම්බන්ධකරණ කමිටු සභාපතිවරුට පාවිච්චි කරන්න වාහන දීලා තිබුණා. ඒ වගේම මැති ඇමතිවරු අවභාවිතා කරලා බෑ. එයාට දීපු වාහන එයා අපව බාර දීලා තියෙනවා. ඒව තමයි ඔය ගෝල් ෆේස් එකේ දාලා පෙන්නනවා කියලා අපිට පේන්නේ. විශේෂයෙන්ම සම්බන්ධකරණ කමිටු සභාපතිවරුන්ගේ තනතුරුත් අවලංගු වෙනවා. ජනාධිපතිවරයා මාරු වීමත් එක්ක ඒ වගේම ඇමතිවරුන්ගේ තනතුරුත් අවලංගු වෙනවා. මේ මගේ වාහනත් එහා පැත්තේ තියෙන ඒවා අපි බාර දීලා තියෙනවා. ඒ නිසා බාර නොදුන්නා නම් කියයි මෙන්න මේවා බාර දීලා නැහැ තාම. ඒ නිසා ඇමතිවරු භාවිතා කරමින් හිටපු වාහන ජනාධිපති ලේකම් කාර්යාලයෙන් දීපු ප්‍රතිමාදාය ගෝඨාභය රාජපක්ෂ මහත්මයා වාහන 200 ගාන යව්වා. සම්බන්ධකරණ කමිටු සභාපතිවරුන්ගේ රාජකාරී කිරීම සඳහා ගම් ප්‍රදේශවල. ඉතින් මේවා තමයි මේ ගෙනල්ලා බාර දෙන්නේ. ඉතින් ආණ්ඩුව එන්න කලින් සිගති ආතල් ගත්ත එක නම් කමක් නැහැ. හැබැයි දැන් ජනාධිපති වුණාට පස්සේ සිගති ආතල් ගන්න එක තමයි පුදුමයට කහ හේතුව වෙලා තියෙන්නේ. රුසියාවේ ඉහළ පෙළේ ඇගලුම් මෛත්‍රණ සඳහා පිරිමි ජුකී මැෂින් ඔපරේටර් පැවැත්තු ජනජය විදේශ රැකියා කඩවත මාතර කරන. ඒකෙන් දැන් අද වසන් සමරසිංහ මේ හිටපු මන්ත්‍රීවරයා ඔහු ගිහින් කියන්නේ මේ මේවා මෙච්චර අවභාවිතා කරලා තියෙනවා, මේවා මේ රටේ ධනය තව එළියට එයි, වාහන නැති වෙලා තියෙනවා ගොඩක් කියලා. ඒක අපි දන්නේ නැහැ. නැති වෙලා තියෙනවා නම් ඒක හොයාගන්න ඕනේ. එතකොට ඒක අවභාවිතා. නමුත් අමතිවරයෙකුට නිල වශයෙන් දෙන වාහන අමාත්‍යාංශයෙන් දෙන ඒවා නිල වශයෙන් ආපහු බාර දීපුවම ඒක කොහොමද අවභාවිතයක් වෙන්නේ? ඒකේ අමතිවරට දීපු වාහන නැහැ. ඉතින් ඔක තමයි අපි කියන්නේ සිංහිතිය අපල් තාම ගන්නවා. අමතක වෙලා ජනාධිපති උනායි කියලා. දැන් මේ වෙද්දි ඔබ කියන්නේ දැන් ජනතාව බලාපොරොත්තු වෙන්නේ මේ වාහනයක් ඇතුළු ඇමතිවරේ පයින් යනා වගේ දෙයක් නේ. එතකොට ඒකට මේක අදාළ වෙනවා නේ. ඉතින් එහෙම බලාපොරොත්තු වෙනවා නම් දැන් අපේ ආණ්ඩුව නැහැ. ඉතින් මේ ආණ්ඩුවයට පයින් ගිහිල්ලා වැඩ කර දැන් නුවරට ආවෙත් එතුමා පයින් මාලිගාවට යන්න. නිසා ඒ වගේ ඉතුරු ඒවත් එතුමා පයින් ගිහිල්ලා කරයි. ඒ නිසා එහෙමනම් ජනතාව බලාපොරොත්තු වෙන්නේ ආණ්ඩුවයයි පයින් ගිහිල්ලා බයිසිකලේ ගිහිල්ලා ඒව කරන්න ඕනේ. අපෙන් එහෙම ජනතාව බලාපොරොත්තු නැහැ. අපි ඒ වාහනවල ගිහිල්ලා ජනතාවට අවශ්‍ය සේවය කරලා තියෙනවා. ඒවා નિયમિત පරිදි අපි බාර දීලා තියෙනවා. බාර දීපු නැති කෙනෙක් ඉන්නවනම් අවභාවිත කරපු කෙනෙක් ඉන්නවනම් ඒක වෙනයි. ඒක යාලා හොල බල කටයුතු කරන්න ඕනේ. නමුත් බාර දුන්නාට පස්සේ වාහන ඒවා ගෝල් ෆේස් එකේ දාලා ප්‍රදර්ශනය කරලා සුපුරුදු පරිදි ආණ්ඩුවවට පස්සේ සිගිතී ආතල් එක ගන්න එක අපරාධයක්. මොකද දැන් එයා ආණ්ඩුවේ ඉන්නේ. ඒ කියන්නේ ඔබ කියන්නේ ආණ්ඩුවේ ඉඳී ඒ තත්ත්වය ගැන අවබෝධයක් නැහැ කියන එකද මේ? ඉතින් තත්ත්වය ගැන අවබෝධයක් තිබුණා නම් ඇමතිවරු දුවලා දෙනලා බාර දීපු වාහන අවභාවිත කරුවා කියන්නේ. ඇමතිවරුන්ට දීපු වාහන. අපි ඉදිරි මැතිවරණයට සන්ධානයක් යටතේ තරඟ කරනවා. ඊයේ තමයි සාකච්ඡාවක් තිබුණා විශේෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වගේම පොහොට්ටුවේ අපේ කණ්ඩායම වගේම එක්සත් ජාතික පක්ෂය. අද හතටත් අපි සාකච්ඡාවක් පැවැත්වෙනවා. ඒ සාකච්ඡාවෙන් පසුව අපි තීරණය කරනවා තරග කර සම්දානේ මොකද්ද, සලකුණ මොකද්ද කියන කාරණේ. ඒ අනුව අපි ඉදිරියේදී නාම යෝජනා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ ඒකට එක්සත් ජාතික පක්ෂෙත් ඉන්නවද? එක්සත් ජාතික පක්ෂෙ ඉන්නවා. එතකොට මහින්ද රාජපක්ෂ ඇතුළු පොහොට්ටුවේ කණ්ඩායමක් පොහොට්ටුව නැද්ද ඒකට? පොහොට්ටුවේ අපි ඉන්නවා. නමුත් ඔබතුමා කියන්නේ මේ සැරේ තරඟ කරපු නමල් රාජපක්ෂ ප්‍රතිමාගේ කණ්ඩායමද කියන එක නම් අහන්නේ. තවම ඒ අය ඒ සාකච්ඡාවට ඇවිල්ලා නැහැ. මේ දක්වා ඒ කණ්ඩායම නැහැ. ඉදිරියේදී එකතු වෙයිද කියන කාරණේ බලන්න ඕනේ අද සාකච්ඡාවට පසු. දැන් ඔය විදිහටම කියන වසන් සමරසිංහ අද කියනවා මේ මේ සන්දානගත වෙලා මේ ජනතාව ආයෙත් රවට්ටන්න යනවා කියලා. දැන් ඒක මොකද්ද? හරි වැඩක්නේ. දැන් මේ දේශපාලනයේ අනුව සන්දානගත වෙලා තරඟ කරන්න ඕන කෙනෙකුට අවසරය තියෙනවා. ඉතින් රටේ නීති අනුව කරන්න පුළුවන් ඒවා කරනකොට ජනතාව රවට්ටන්න හදනවායි කියලා කියනවා නම් මට තේරෙන්නේ ඉතින් මේකට දෙන්නේ උත්තරේ මොකද්ද කියලා. ඉතින් එතුමාට ඕනේ අපි තනියම ඉල්ලන්න. එතකොට අපි තරඟ කරන්න ඕනේ එතුමා කියන විදිහට. අපි තරඟ කරන්නේ අපිට ඕනේ විදිහට මිසක් එතුමාලට ඕනේ විදිහට නෙමෙයි. ඉතින් ප්‍රතිඵලය ගැන අපි පිළිගන්න ඕනේ. දැන් එතුමාලට ධනවරමක් ලැබුණා. ඒක හොඳයි. විශාල ප්‍රතිශතයක් නෙමෙයි 80% විතර අනිත් අපේක්ෂකයන්ද ගත්තොත් මේ අපේක්ෂකයට විරුද්ධව තියෙනවා 50%කට වැඩිය ඡන්ද. එතකොට 40 ගානක විතර තමයි පක්ෂව ඡන්ද තියෙන. නමුත් ජයග්‍රහණය අපි පිළිගන්න. ඒක නෝ කිසි ප්‍රශ්නයක් නැහැ. ජයග්‍රහණය පිළිගන්නේ හොඳ ජයග්‍රහණයක්. 3% ඉඳන් මෙතෙන්ට ආවයි කියන්නේ විශාල ජයග්‍රහණයක්. ඒකට අපි ජනාධිපතිතුමාට සුබපතන. එතුමා කටයුතු කරගෙන යන්න අපි ආශිර්වාද කරනවා. දැන් අපි අමාත්‍යාංශ වලින් ඊයට එනකොට සියලුම නිලධාරීන් කැඳවලා කිව්වේ සම්පූර්ණ සහයෝගයේ අලුතෙන් පත් වෙන ඇමතිවරුන් ලබලා දෙන්න. අපි කරගෙන ආපු වැඩ විශේෂණ ආයෝජන පැත්තෙන් ඩොලර් බිලියනයක විතර ගිවිසුම් අස්සම් කරන්න નિયમિતව තියෙනවා. ඒවා අස්සම් කරලා ඒ ඩොලර් ගාන මේ රජයට ලබලා දීලා
ඒවා රටේ ආර්ථිකයට එකතු කරන්න කියලා තමයි අපි උපදෙස් දීලා. අපි කකුලෙන් අදලා ඒ ජනතාව දීපු ධනවරම බිම වට්ටන්න සූදානම් නැහැ. නමුත් අපි හිතුවා රජයක් ඒ ආකාරයෙන් කටයුතු කරයි කියලා. දැන් ඡන්දේ දිනන්න ඉතින් මඩ ගහන ඒවා, ඔය සිංගි පියාතල් ගන්න ඒවා, අරයා හොරා මෙයා හොරා කියන ඒවා, වහන ගැන කියනවා කමක් නැහැ මැතිවරණයට කලින්. දැන් දිනන්නට පස්සෙත් ඒ ට්‍රැක් එකේ මේ යන්නේ කාලෙකින් දිනලා නැති නිසා අප දින්න කියලා මතක නැද්ද? දැන් ජනාධිපති මහමැතිවරණයේදී එවැනි දේවල් තවත් කියයිනේ ඔව්. ඔව් ඉතින් කියයි. නමුත් ඉතින් ජනතාව දන්නවනේ කියන්න පුළුවන් ඕන දෙයක්. ඉතින් නොයෙකුත් දේවල් කියයි. ඒක දේශපාලන කොටසක් නේ. නමුත් ඔබතුමාලා අහපු ප්‍රශ්නෙට ඉක්මනට පිළිතුරු දුන්නේ. මම දන්නේ නැහැ. අවභාවිතා කරපු වහන තියෙන්න පුළුවන්. නමුත් ඔය ගෝල් ෆේස් එකේ ගහලා තියෙන්නේ නම් මැති අමතිවරු සහ අමාත්‍යංශ ලේකම්වරු සහ එතනින් එහාට ගියාම ඔය කියන සම්බන්ධකරන සභාපති කරුණු සභාපතිවරු ගිහිල්ලා බාර දීපු ඒවා. අද වහනෝතන පේන්න තියෙන්නේ. ඉස්සරපත් වුණා නම් ඇමතිවරු 30ක් 35ක් පත් වෙනවා. එතකොට ඒ අමාත්‍යංශ වලින් ඒ ඇමතිවරුන්ට ඒ වාහන යනවා. දැන් මෙතෙන්දී ඉන්නේ ඇමතිවරු 4යි. ජනාධිපතිතුමා ඇතුළුවම ඉන්නේ 4 දෙනා. එතකොට විශාල පිරිසකගේ වාහන කවුරුත් ගන්නෙ නෑ මේ වතාව. ඉතින් ඒක ඉතුරුවක්. ඒක ඇත්ත. ඊම කොහෙද අපි බාර දෙන්නේ මේ? ඒ වාර මිනිස්සුගේ ගෙවල් වල තියාගන්න. ඉතින් ඒ බාර දීපුවා පෙන්නලා ජනතාව නොමගාරින එක පත් වෙච්ච රජයකට ගැලපෙන්නේ. දැන් ඔවුන් කියන්නේ මේ මග දාලා යනවා කියලා. ඉතින් බෝල් ෆේස් එක රිමේන් එක ජනාධිපති කාර්යාලයට බාර දීපුවා. ජනාධිපති කාර්යාලයේ රතගාලේ ඔබතුමාලා දැන් ගිහිලා බැලුවොත් ජනාධිපති කාර්යාලයේ හෙලිපැඩ් එක තිබුණු තැන සහ ආරක්ෂක අමාත්‍යාංශය එතන තමයි දාලා තියෙන්නේ. ජනාධිපති කාර්යාලයේ ඉඩ නැති නිසා. එහෙනම් පාරවල් අයිනේ ගංගොල දාලා යන්න එපා. ඉතින් එතන ගිහිලා දීපුවානේ. දැන් අපි ගාවත් තියෙනවා. ඒවා බාර දුන්නාම ඒවට ලිය කියලා දෙනවා. අපේ එක ලැබෙනවා අපිට හෙට අමාත්‍යාංශයෙන් අසම් කරලා. අපිට දීපු වාහන එම තත්වයෙන්ම හොඳ තත්වයට මේ බාර ගත්තයි කියලා අසම් කරලා අපිට ලිය කියලා දෙනවා. මේ අය ගාවත් ඒවා ඇති ඔබතුමාලා හෙවොත් ගන්න පුළුවන්. දැන් ඔබතුමාත් නිවස ගෙදර මේ වාහන සියල්ල බාර දෙනවද? සියල්ල බාර දෙයි. බාර දීපුව තමයි මේ තියෙන්නේ. අපේ අමාත්‍යංශයේ තියෙන WTC එක නිසා එතන වාහන දාන්න තැනක් ලැබි නිසා අමාත්‍යංශයේ කන්ට්‍රෝල් පොලිසිය ලැබුණා. මේ නිල නිවසේම ඒවා තියලා අය බාර කර තියෙනවා. දැන් පිටත් උනේ අපි බඩු දාපු ලොරිය. තව සුළු මොහොතකින් අපිත් මේ වාහන සියල්ල බාර දීලා තියෙනවා. මේවා මෙතන නතර කරලා අපි වත් වෙනවා. අපි රජයෙන් ගියාට පස්සේ අපිට පැයක්වත් මේ වගේ ඉන්න උවමනාවක් නැහැ.